गिरन दादिय वैसे कलुगल कलला महमं कनुवे निवहल लोवकट नुबत वरिन्नाई किरिकटि पुतुने किरिकटि पुतुने दिय गेंबरे तुन याम गेवने नुम्बगे रैतट दिदिय बडन्नै सुहुंबुल अत्पा यदंडु करन्नै किरी कटी पुतुने किरी कटी पुतुने एकत हित हैदेन गीयत्तमा अपे रटे अपे कलाकारोंगे निर्माण आश्रयन हित हैदेन गीत गैन कथा करने सांप्रदायक अभी दोरमण्डलावेन आरंभ कला उबट मत कहती आचार्य पंडित अमरदेवयांगे पटन बहु निर्माण कारुवन बहु कलाकारुवन में दोरमण्डलावेट सहभागी होना इदिरियत तब बहु कलाकारुवन टे निर्माण कारुवन टे आराधना लेबे අද දොරමඩලාවෙන් අප කල්පනා කළා හිත හැදෙන ගීත ගැන කතා කරන්නට විශේෂයෙන්ම එක් නිර්මාණකරුවෙකුගේ කලාකරුවෙකුගේ නිර්මාණ ඇසුරින් තමයි අද දොරමඩලාවේ හිත හැදෙන ගීත ගැන කතා කරන්නේ මා කැමැති අපේ විද්වත් මණ්ඩලයේ හඳුන්වා දෙන්නට අපේ ආරාධනෙන් අද දොරමඩලාව සංවාදාත්මක හරසරණියට වැඩම කර සිටිනවා පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ අපේ කාලේ බොහොම ප්‍රකට කිවිරයානන් වහන්සේ හැටියට උන්වහන්සේ හඳුන්වා දෙන්න පුළුවන් ඔබ වහන්සේ নমස්කාර පූර්වකව පිළිගන්නවා නිරන්තරයෙන්ම දොරමඩලාවට ශක්තිය දෙන දිරි දෙන අපේ රටේ විද්වත් භික්ෂුන් වහන්සේ නමක් ඔබ වහන්සේ নমස්කාර පූර්වකව පිළිගන්නවා ඒ වගේම ජේෂ්ඨ කතිකාචාර්ය රත්නායක හිමිරත් මහත්මයා ඔබතුමා ඉතාමත් ගෞරවණීයව පිළිගන්නවා නව પરම්පරාවක ප්‍රමුඛ සංගීතවේදියා හැටියට අප කවුරුත් බොහොමනින් යුතුව සලකන ජේෂ්ඨ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන් विशेष संगीत वेदिया गायन शिल्पिया विशारद एड्वर्ड जयकोडी बतितामत्न गौरवनतो पेलिगान्नो अपट सहयोगे देंट मे वेडसटहन अलंकार करांट शिल्पीन दिदनेक सहभागी वेनो कैलुम गीगनगे सह संपश्री चमींद गौरवनतो आदरेन युतो पेलिगान्नो මා කැමති මේ අපේ හාමුදුරුවනේ එඩ්වර්ඩ් ජයකොඩි කියන ශිල්පියාගේ හඬ ඇහෙනකොට අපට බොහෝ දේවල් මතක් වෙනවා. මේ මතක් වෙන දේවල් ගැන පස්සේ කතා කරමු. දැන් මේ අවුරුදු මාසෙනේ බක් මාසේ. බක් මාසේ කියන්නේ භාග්‍යවන්තින්ගේ මාසේ. එඩ්වර්ඩ් ජයකොඩිගේ හඬත් එක්ක අපට අවුරුද්ද මතක් වෙනවා. මොන හේතුවක්ද මන්දා අවුරුද්ද මතක් වෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. බොහෝ දිනකට අවුරුද්ද මතක් වෙන අතරේ මට මතක් වෙනවා එඩ්වර්ඩ් ජයකොඩි මහත්තයත් එක්ක අවුරුදු උත්සවයකට සහභාගී වෙන්න රට ගිය ගමන. මහිතන අද වැඩසටහනේ කතා කරන බොහෝ දේවල් වලටත් අදාළ නිසා මම අවසර ඉල්ලා හිටනවා රූපරාමු පෙලක් මේ අහම්බෙන් තෝරගත් රූපරාමු පෙලක් සංස්කරණය කරලා මේ වැඩසටහනේ මුලින්ම ඉදිරිපත් කරන්න ඊට පස්සේ අපි කතා කරමු देखाई
අපුටි ගහනවා කියන්නේ කොහොසට තල්නවා වගේ වැඩක් නෙමෙයි. ඒක සද්දෙට ගහන්නකෝ. ගොඩක් අය අපුටි ගහන්නේ තනි අතින්. ඒකයි. තනි අතින් අපුටි ගහන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. සද්දෙට අපුටියක් ගහන්න ඕන මම ඒක පටිගත කරනවා. අතකින් කැමරාව අතකින් මයික් එක හරිම චූටි ළමයි ටිකක් එක්ක එඩ්වඩ් ජයකොඩි සූරීන් ඒ ගීය ගායනා කළ අපූර්ව දකින්ට ඇති මීට අවුරුදු දෙකකට කලින් බීනස් දෙව්දුවගේ රටේදී තමයි ඒ පටිගත කිරීම සිද්ධ වුණේ සයිප්‍රස් දේශයේදී මම හිතනවා දසදහසකට ආසන්න පිරිසක් පුදුමාකාරයේ ආස්වාදයක් ලැබුව මං දෑහින් දැක්කා මේ එඩ්වඩ් ජයකොඩි කියන අපේ රටේ කලාකරුවාට තියෙන ආදරය කොයිතරම්ද කියලා වටහා ගන්නට මට ඒ දර්ශන ටික ප්‍රමාණවත් වුණා මම හිතනවා අද පූර්විකාවක් හැටියට ඒ ටික ඉදිරිපත් කරන්නට හේති වුණත් ඒකයි හිත හැදෙන ගීත ගැනයි අප කතා කරන්නේ අපේ ස්වාමින් වහන්සේට මා නමස්කාර පූර්වක ආරාධනා කරනවා ධර්මානුකූල ප්‍රවේශයක් ලබා දෙන්න මේ හිත හැදෙන ගීත ගැන අප කතා කරන්නේ මේ හිත හැදෙ කැඩෙන ගීතක් තියෙන හින්දාද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් හිත හැදෙන ගීත ගැන අද කතා කළ යුත්තේ ඇයි ඔබ වහන්සේට තියෙනවා විවරණය ඇතරම අසන්ත මහත්තය කිව්වා වගේම අද බොහෝ විට අපට අහන ලැබෙන්නේ හිත හැදෙන ගීත නෙමෙයි හිත කැඩෙන ගීත මොකද මේ ගීත සාහිත්‍ය පිළිබඳ ප්‍රවීණයෝ රාශියක් මේ සභාවේ ඉන්නවා අපේ ජ්‍යෙෂ්ඨ කතී ආචාර්ය අත්තනායකන් හේරත් මහත්තයා ආචාර්ය රෝහණ වීරසිංහයන් ඒ වගේ මිද්දත් ජයකොඩි ආදී මේ අය ස්වභාවිත සංගීතය පිළිබඳව ස්වභාවිත ගීතය පිළිබඳව මහත් වූ හැඟීමක් බැඳීමක් ලැබියාවක් තියෙන පිරිසක් ඉතින් මේ අයගේ නිර්මාණ කලා ජීවිතය ගත්තයින් පස්සේ මේ අයගේ දේශනා ගත්තයින් පස්සේ අපිට හැම විටම අපේ හිත හැදෙන අපේ හිතේ තියෙන තැවුල් නිවෙන දේවල් තමයි අපට අහන්න ලැබෙන්නේ ගීතය හරහා ගීත වලින් වුණත් දේශන වලින් වුණත් එහෙමයි ඒ తත්වය මුත් වර්තමානයේදී අපි දකිනවා මිනිසුන්ගේ හිත දූෂණය වෙන හිතවලට මේ අප්‍රසන්නතා ඇති වෙන හිතවල එකමුතුකම සංසුන්කම රැක ගන්න බැරි මට්ටමේ කලාවකුත් අද ඉස්මතු වෙමින් පවතිනවා විශේෂයෙන්ම ගීත ටෙලි නාට්‍ය මේ ආදී දේවල් හරහා නමුත් කලාකරුවෝගේ ව්‍යායාම වෙන්න ඕන කලාකරුවන්ගේ ව්‍යායාම වෙන්න ඕන මිනිසුන්ගේ මේ ගිනිගත් හදවත් නිවාලන්නට පුළුවන් විදියේ කලාවක් අප ජනතා හමුවේ තියන්නට ඉතින් එසේ නොවන කල්හි ඒ රටට ඒ රටේ වසන ජනතාවට ඒක ලොකු මහත් වේදනාවක් වෙනවා නමුත් අද අපේ මාතෘකාව සිත නිවෙන ගීත කියන නිසා ඇත්තටම ගීතයෙන් සිද්ධ වෙන්නේ මිනිසුන්ගේ හිතේ තියෙන දුක් දෝමනස්යන් නිවීමම තමයි ඒ නිවීමම තමයි මේ ගීතයට මෙච්චර ඇලුම් කරන්න අපි බොහෝ දෙනා පෙළඹෙන්නේ දැන් සාමාන්‍යයෙන් සෙසු කලාමාදී අභිබවාගෙන ගීතයේ ඉස්සරහට එන්නේ අන්න ඒ సౌందర్యාත්මක ගුණයක් ඒ ගුණ වගාවක් ඒ තුල තියෙන නිසා ඒ නිසා ගීතය කියලා කියන්නේ ඉතාමත්ම සංවේදී අපි ගත්තොත් චිත්‍රපටයක් ගත්තොත් රූප රාම වලින් දෙබස් වලින් කියන්න බැරි ඉතාම සංවේදී දේවල් තමයි ගීතය හරහා අපි ඉදිරිපත් කරන්න ඉතාමත්ම සංවේදී දේවල් කියාපාන්න ගීතය තමයි වෙනත් මාධ්‍යයක් අපි කෙරෙහි නැහැ අපි පිටරට ඉන්න බිරින්දෑට හෝ ස්වාමියාට පිටු ගානක් දිග ලිපියක් ලියලා තොරතුරු ලියන ගමන් අපේ තවත් ගායකයෝගේ මිල්ටන් මල්වාරච්චි වගේ ගායකයෝගේ එදා රෑ ගුවන්තොට පොලේ වෙන් වී ගියේ හිතකින් නොවේ කියලා කෑල්ලකුත් දානවා මොකද පිටු ගානක් ලිව්වත් වැඩක් නැහැ ඒක ලියන්න නැතු. ඒ තරම් ප්‍රබල හැකියාවක් ඒ ගීතයට ගීත පදවලට තියෙනවා. දැන් අර අනුරාධපුරයේ ඉඳගෙන අපේ මහින්ද චන්ද්‍රසේකර මහත්තයා කොළඹ යන චාරිකාවකදී වාහනේ පස්සෙන් එනවා ඊට ඉස්සරහින් ලොරියක් යනවා. මේ ලොරියට ඉස්සර කරන්න හදනවා කොහොමවත් අවස්ථාවක් හම්බෙන්නේ නැහැ ලොරිකාරය ඉඩ දෙන්නේ නැහැ ලොරිකාරය බය නැතු යනවා යාගේ දැවැන්ත බලය උඩ. නමුත් දැන් වාහනේ යන අයට මේක මහා කේන්ති. මේ කට්ටිය බැන බැන යනවා වාහනේ ඇතුලේ. හැබැයි ඒ කේන්තිය මොහොතකින් නිවිලා යනවා. මොකද ලොරියේ සඳහන් කරලා තියෙනවලු පසුපස
වරදක් කළත් හිතකින් නොවේ කියලා. එතකොට අර ඒ දැන් ඒ ඒ ඇතරම ඒ මහාචාර්ය සනත් නන්සිරි චූරින් ගායන සමස්ත ගීතයක් නෙමෙයි ගී පෙළක් විතරයි ගී තනි පෙළක් විතරයි. මොකද ඒ ගී පෙළකටත් තියෙන මහා අප්‍රමාණ බලයක් ශක්තියක් කෙනෙකුගේ හිතේ ඇතිවෙනා වූ තරහමරහා පවා නිවා දමන. ඒ නිසා මේ සිත නිවන ගීතේ ප්‍රෝග්‍රෑමින් දෙන්නෙක් අපි ඉස්සරහා තියාගෙන රෝහණ වීරසිංහන් සහ එඩ්වඩ් ජයගුරු සූරින් ඉස්සරහා තියාගෙන අද මේ සංවාදය ඉතාමත්ම යහපත් අරමුණු ඇතිව පවත්වාගෙන යමු කියලා යෝජනා කරමින් මගේ වචන කීපය අවසන් කරනවා. එයා අපේ හාමුදුරුවනේ මේ ගායන ශිල්පියෙක් හැටියට එඩ්වඩ් ජයකොඩි මහතාගේ නිර්මාණ අද මේ හිත හැදෙන ගීත මාතෘකාව ඔස්සේ අපි නිදර්ශන හැටියට ඉදිරිපත් කරන්න තෝරා ගන්නට හේතුවක් තියෙනවා. आचार्य पंडित अमरदेवयन कलासूरी लता वाल्पुल विशारद नंदा मालिनी विक्टर रत्नायक नादी वसेन तवद्भू कलाकार सहभागी नियमित तीन अद मे कलाकार विशेष हेतु तीन एक महागम शेखर सूरी पटन अपेरटे मे गीतराचक नामावली अक्तनो इत पेर परंपरा तीनों मे गीतराचक नामावली बुहोदेनिक लियू ఈ రచన మే గాయన శిల్పి గాయనా කරලා තින මගහැරුණු කෙනෙක් හොයාගන්න නැති තරම් ඒ වගේම තමයි ආචාර්ය පණ්ඩිත අමරදේවයන් ආචාර්ය කේමදාසයන් ඕහන වීරසිංහයන් ආචාර්ය රෝහණ වීරසිංහයන් ඇතුළු මේ රටේ වික්ටර් රත්නායකයන් ඇතුළු මේ රටේ මම හිතනවා මේ සංගීත නිර්මාණ පරම්පරාවේ ශිල්පී පරම්පරා ගණනාවක නිර්මාණ ගායනා කරන්න වාසනාව ලැබපු ශිල්පියෙක් මම හිතන වෙන කෙනෙක් නැති තරම් ඒ විතරක් නෙමෙයි මේ රෝණ වීරසිංහ මහත්තයාගේ කරේ නැගල බකින්ග්හැම් මාලිගාව බලපු වෙන කෙනෙකුත් නැති තරම් ඒකත් විශේෂ හේතුවක් ඒ වගේම තමයි ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ මෝටර රථයේ පෙට්‍රල් ටැංකියට වතුරක් කරපු වෙන කෙනෙකුත් නැහැ ඒ හින්දා තමයි මේ වැඩසටහන ආරාධනා කරන්න විශේෂ හේතු කිහිපයක් තියෙනවා අපි පස්සේ කතා කරමු තව නොකියපු කාරණා වගේකුත් තියෙනවා ඒ සියල්ල පස්සේ කතා කරමු අතරංග මහත්තයා මුලින්ම අවසරයි අපේ හඳුරනේ රෝණ වීරසිංහ මැතිතුමනි අපේ සහෝදර එඩ්වඩ් ජයකොඩි මැතිතුමනි හසන්ත කිව්වා වගේම අපි එඩ්වඩ් සූරින්ගේ ගීත මේ හිතනිවෙන ගීත බවට අද කතා කරන්න තෝරා ගත්තේ එක පැත්තකින් අපි අවුරුදු 30ක යුද්ධයක් ගත කළා ඒ යුද්ධ කාලය තුල අපේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා තිබුණා කවුරු නොදැන හිටියත් අපිට බස් එකක එන්න නැහැ කොළඹට එන්න විදියක් නැහැ හොඳ ගීතයක් අහන්න විදියක් නැහැ අපේ ස්වාමීන් වහන්සේ දේශනා කළා වගේ අර හරසුන් ගීත බිහිවෙන්න පදනම ආවේ ඒ කුරිදු යුද්ධයට ගැලපෙන සංගීතයකුත් ඒකට අවශ්‍ය පදමාලාවකුත් සපයවුවා අන්න ඒ අවුරුදු 30ක කාල පරිච්ඡේදයේ තුල රෝහණ වීරසිංහ මැතිතුමා ඒ වගේම අපේ එඩ්වඩ් සූරින් මෙතන නැති වික්ටර් සනත් ඔය සියලු අය නන්දා මාලිනීලා ක්‍රිෂාන්ත රන්දකලා මේ අය අර යුද්ධ කාලේ සමහරු මිය ගියා අපේ ගායකයෝ සමහරු ගීත ගැයීම අතෑරලා දැම්මා ඒත් කිහිප දෙනෙක් අද වෙනකල් ඒක පවත්වාගෙන ආවා එඩ්වඩ් ඉන් එක්කෙනෙක් රෝහණ වීරසිංහලා අතෑරියේ නෑ මේ කුරිරු යුද්ධයේ මැද්දේ තමන්ගේ ජාතික මෙහෙවර. ඉතින් කවුරු හරි කියනවා නම් මානව හිමිකම් අපි කඩ කළා කියලා අපේ මානව හිමිකම් ඔය අවුරුදු 30 තුල කඩ වෙලා තිබුණා. ඒකට කවුරුහා යෝජනා ඉදිරිපත් කරන්න ආවේ නෑ. කලේ අපිට නැති වෙච්ච ඒවා අපිට නැති වෙච්ච. මම හිතනවා මේක පටන් ගන්න ඕන අධිරාජ්‍යවාදී යුගයේ ඉඳලා අපට අහිමි වෙච්ච දේවල් අපේ මේ කොම මුලින් උපුටලා දැම්මනේ අපේ ආයිතිවාසිකම් ඒවට මම හිතන කාල නිර්ණය කරලා වකවානු හොයලා අපට නැති වෙච්ච දේවල් පිළිබඳව මම හිතන වෙනම යෝජනාවලියක් හදලා ඉදිරිපත් කරන්න ඕන.